නිදහස් 23 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟවලට යන්නේ කවුද කියන එක හරියටම තහවුරු වෙලා නැහැ තවමත් මොකද ස්ථාන දෙකක් සෑහෙන අවස්ථාවර වෙලා තියෙනවා ඒකට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව නවසීලන්තය ලොකු තරඟයක ඉන්නවා ඉතින් ඕස්ට්‍රේලියාව බැලූ බැල්මට අවසන් පූර්ව තරඟවලට යයි වගේ පෙවුණත් දැන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ යම් කිසි ප්‍රශ්න වගේක් ඇති වී තිබෙන බවක් තමයි පෙනී යන්නේ ඉතින් හතරවෙනිදා විශේෂයෙන්ම අවසන් පූර්ව තරඟවලට බලපාන විශේෂ තරඟ දෙකක්ම පැවැත්වීමට නියමිතයි එකක් උදෑසන තරඟේ නවසීලන්තය පකිස්තානය බැංගලූරු වලදී අනිත් තරඟය තමයි සවස තරඟය අහමදාබාද් වල ඕස්ට්‍රේලියාවයි එංගලන්තය අතර පැවැත්වෙනවා මේ තරඟ දෙකේ ජයග්‍රහණයන් අනිවාර්යයෙන්ම අවසන් පූර්ව තරඟවලට බලපානවාමයි ඒතර ඕස්ට්‍රේලියාවට තිබෙන ප්‍රශ්නේ තමයි මේ තරඟේ ජයග්‍රහණය කර ගැනීම ඔවුන්ගේ අවසන් පූර්ව වටේ ස්ථානයේ ස්ථාවර කර ගැනීමට සෑහෙන්න වැදගත් වෙනවා නමුත් එවැනි තත්ත්වයක් තිබියදී දැන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් වාර්තා කරලා තියෙනවා මිච් මාෂ් නැත්නම් මාෂ් යම්කිසි පෞද්ගලික හේතුවක් නිසා ඔහු නැවත ඕස්ට්‍රේලියාව බලා යන බව එතකොට ඔහු වෙනුවට ක්‍රීඩකයෙක් ආදේශ කිරීමට ICC තාක්ෂණික කමිටුවට ඉල්ලීමක් ඉදිරිපත් කරලා තියෙනවා එතකොට ඒ වෙනුවට කවුද ඉන්නේ කියලා තාම පැහැදිලි නැහැ නමුත් ඉතාමත් හොඳින්ම අපි දන්නවා ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ ඒ ඉනිම නිසා තමයි ඉතාම පහසුවෙන් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරෙත් ඉතින් එවැනි ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියාවට අහිමි වීම සෑහෙන ලොකු ප්‍රශ්නයක් බවට පත් වේවි නමුත් අතිවිශේෂ කාරණයක් නැත්නම් අත්‍යවශ්‍ය කාරණයක් නිසා ඔහු ඉවත් වෙනවා කියලා තමයි සඳහන් වන්නේ එතකොට ඔහු නැවත ලෝක කුසලානයට එක්වන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ එවැනි තත්වයක් තිබියදී පසුගිය සඳුදා අහමදාබාද් වලදී ගෝල්ෆ් ක්‍රීඩා කිරීමට ගිය ඕස්ට්‍රේලියාවේ සුපිරි තුන්ගිරියාව ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් යම්කිසි ලොකු අනතුරකට මුහුණ දී තිබෙනවා කියලා තමයි දැන් විශේෂයෙන්ම විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙද්දී යම්කිසි කම්පන තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු නැහැ සම්පූර්ණයෙන්ම ඔහුට ලෝක කුසලානය අහිමි වෙයිද නැද්ද කියන එක. ඒ නමුත් ඊළඟ තරඟය කියන්නේ එංගලන්තය සමග පැවැත්වෙන අතිවිශේෂ තරඟය විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට තමයි ওই තරඟය වැදගත් වන්නේ. එංගලන්තයට නම් වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන උතර ක්‍රීඩා කරයි. මොකද වෙලා තියෙන තත්ත්වයත් එක්ක ඕස්ට්‍රේලියාවට ඉතාම වැදගත් මේ තරඟය. එතකොට ප්‍රබලම ක්‍රීඩකයන් දෙන්න නැත්තම් මේ තරඟාවලියේ හොඳින්ම ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් දෙදෙනාම අහිමි වීමට නියමිතයි එංගලන්ත තරඟයට. මොන වගේ ක්‍රීඩකයන් ඇතුළත් වෙයිද කියලා හරියටම සඳහනක් නැහැ. නමුත් මේ ක්‍රීඩකයන් දෙදෙනා අනිවාර්යයෙන්ම ගිලිහිමට නියමිතයි ඕස්ට්‍රේලියාවට. ඒ නිසා ඕස්ට්‍රේලියාවෙත් අවසන් පූර්ව වටේ බලාපොරොත්තු යම් කිසි මට්ටමක අවිනිශ්චිතතාවයකට ඇතිවීමටත් ඉඩ තිබෙනවා මේ තත්ත්වයත් එක්ක. බලමු මොකද වෙන්නේ කියලා. කොහොම වුණත් ග්ලෙන් මැක්ස්වෙල් උත් අනතුරකට ලක්වීම ඒ තරම් හොඳ ප්‍රවෘත්තියක් නෙමෙයි ඕස්ට්‍රේලියාව පැත්තෙන්. ඉතින් ඔහු ඊළඟ තරඟේ නැත්නම් එංගලන්ත තරඟේ නැතුව ඊළඟ තරඟයටවත් සහභාගී වෙයිද කියලා බලන්නට වෙනවා. මිච් මාෂ් නම් සම්පූර්ණයෙන්ම ලෝක කුසලානය අතහැරලා ඕස්ට්‍රේලියාව බලා යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තමයි දැන් ඔන්න අවසාන කොටසට එනකොටම ඉවර ලෝක කුසලානේ තියෙන්නේ කියලා අපි ඉන්න තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් නවසීලන්තයත් ඕස්ට්‍රේලියාවත් මේ කණ්ඩායම් දෙකම අවිනිශ්චිත වුණොත් ස්ථාන දෙකට පසුපසින් සිටින කණ්ඩායම් වලට සෑහෙන්න වාසියක් වේවි ඉදිරියේදී. අපි බලමු මොකද වෙන්නේ කියලා මේ තියෙන තත්ත්වයත් එක්ක. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.